හාමුදුරුවනේ මත්පැන් බීම පමණක්මද නැත්නම් රාගයෙන් මත්වීම රූපයෙන් මත්වීම මෝහයෙන් මත්වීමත් අයිතිද ස්වාමීන් වහන්ස? දැන් ඔය අකුසලයන් ගැන පංච දුස්චරිතය ගැන විග්‍රහ කරන සූත්‍ර කිහිපයක්ම තියෙනවා. සාලේයකාදී සූත්‍රවල විග්‍රහ වෙනවා ඒ අකුසලයන් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. එතකොට පැහැදිලිවම පෙන්වනවා මේ සුරා මීරිය මජ්ජපමාද අට්ඨාන කියන මේ ශික්ෂාපදයේ වේරමණී ශික්ෂාපද සමාදියාන සුරා මීරිය මදයට සහ ප්‍රමාදයට හේතු වන සුරාව මීරිය. සුරාව කියන්නේ මත්පැන්. මේරේ කියන්නේ මද්ද්‍රව්‍ය. මේ මත්පැන් සහ මද්ද්‍රව්‍ය මදයට සහ ප්‍රමාදයට පත් වෙන ආකාරයෙන් භාවිතා කිරීම තමයි මෙන්න මේ සුරා මේරේ කියන ශික්ෂා පදයට ඇතුළත් වෙන්නේ. ඔය පිළිබඳ විග්‍රහයක් ගැඹුරට තවදුරටත් ඇතුළත් වෙන විනය පිටකේ භික්ෂූන් සම්බන්ධිනුත් ඔය සුරාපානී සුරා මේරේ කියන ශික්ෂා පදේ සම්බන්ධයෙන් විග්‍රහයක් වන විනය පිටකේ තියෙනවා ඇතුළත් කරලා සුරාපාන කාණ්ඩය අරගෙන. එතකොට සාලේකාදි සූත්‍රවල අකුසල විග්‍රහයන් ඇතුළත් කරන්න අකුසලයන් පිළිබඳ විග්‍රහයන් ඇති කරන සූත්‍ර කිහිපයකම ඇතුළත් කරලා තියෙන අපි ඔය ලෝතුරු බුද්ධ වන්දනා කියලා පොතක් දැන් අපි ඔය බෙදා හරින පොතේ මොන විස්තරයක් ඇති. ඉතින් ඒ සුරා පානීය සුරාව සහ මේරේ කියන්නේ සුරාව කියන්නේ මත්පැන් මේරේ කියන්නේ මත්ද්‍රව්‍ය. මේ දෙකම මදය කියන්නේ මෙන්න මේ තරුණ මදේ. මදේ කියන්නේ ඔය මදේ කියන්නේ දැන් ඔය අපි දැකලා තියෙනවා බිව්වහම පිරිසු ගහ වරා ගන්න මදේ වර්ධනය වෙලා. මදේ කියන්නේ ක්‍රීඩා මදේ. දැන් ක්‍රීඩාව තුලත් තියෙන මදේ. මදේ කියලා කියන්නේ අර යම් කිසි කෙනෙක් මෝහෙන් අරගල කරන ස්වභාවය මදේ. මදේ නිසා තමයි තරුණයෝ ක්‍රීඩා කරන්නේ. තරුණ මාදී ගහ ගන්න. තරුණ මාදී කියන්නේ වයසට යනකොට මිනිස්සු වයසට මිනිස්සු ගහ ගන්නවා දැකලා නැහැ. හැබැයි ඉස්කෝලේ යන වයසේ තරුණ ගැටව් එහෙම නිතර නිතර ගහ ගන්න තරුණ මාදී නිසා. මාදී කිව්වේ අර චිත්තසංතානිය ඇතිවන්නා යම් දිශාකර නොහික්මුණු කම. ඉතින් ප්‍රමාදී කියලා කියන්නේ කුසලයේ අකුසලයේ තෝරගන්න බැරි කමින් අකුසලයටම නැඹුරු වෙන ස්වභාවය. එතකොට මෙන්න මේ මද්ද්‍රව්‍ය මත්පැන් සහ මත් ද්‍රව්‍ය පානය කරාම මොකද වෙන්නේ? ඔන්න ඔය කියන මදයට සහ ප්‍රමාදයට පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට දැකලා තියෙන්නේ බීලා ගහ ගන්නවා, මරා ගන්නවා, ඊළඟට ප්‍රාණඝාතය දෙනවා, සොරකම් කරනවා, කාම මිත්‍යාචාරය දෙනවා. අන්න අර සොරකම් කරනවා, ගහ මරා ගන්නේ අර මදයට පත් වෙනවා. ඊළඟට එකිනෙකා රණ්ඩු වෙනවා, ඒ වගේ දේවල් වෙන්නේ. එකිනෙකාගේ ශක්තිය මන බලන්න පටන් ගන්නනේ අර මදය නිසා. එතකොට සොරකම් මේ ප්‍රාණඝාතයේ දින සොරකම් කරනවා, කාම මිත්‍යාචාරයේ දින මුසාවාද පිසුනාවාද පරුසාවාද සම්ප්‍රප්ලාප ආදී ඒ අකුසලයන් නිරත් වෙන්න ගන්නේ අර ප්‍රමාදේ නිසා. ඉතින් යම් කිසි කෙනෙක් මත්පැන් වලින් මත්ද්‍රව්‍ය වලින් සිහි විකල් වුණාට පස්සේ ඔහුට සිත පිළිබඳ සිහියක් නැතු යනවා. සිත පිළිබඳ කල්පනාවක් නැතු යනවා. සිත පිළිබඳ පාලනයක් නැතු යනවා. ඒබඳු මිනිසයෙක් ඇති ඕන තරම් අකුසලයන් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා සම්මා සම්බුදු පියාණන් වහන්සේ සුරාව සහ මද්ද්‍රව්‍ය සුරාපෙන් මත්පැන් සහ මද්ද්‍රව්‍ය මදයට සහ ප්‍රමාදයට හේතු වන ආකාරයෙන් භාවිත කිරීමෙන් මහා පාපයක් රැස් වෙනවා කියලා පෙන්වලා දීලා ඒ දුෂ්චරිතයක් බව පෙන්වලා දීලා ඒ පවින් එක පවක් හැටියට පෙන්වලා දීලා ඒ නිදහස් වෙන්න කියලා අන්න සම්මා සම්බුදු ධර්මයේ දේශනා කරනවා. ඉතින් ওই ගැන දේශනා කරපු සූත්‍ර කිහිපයක්ම තියෙනවා. විශේෂයෙන්ම ඔය ලෞතුරු බුද්ධ වන්දනා පොතට ඇතුළත් කරලා ඇති අංගුත්තර නිකායේ දානවග්ගයේ අට්ඨක නිපාතේ දානවග්ගයේ දින අට්ඨ පුඤ්ඤ අභිසන්දාන රට පුඤ්ඤ අභිසන්දාන අභිසන්ද කියන සූත්‍ර ඒ අභිසන්ද කියන සූත්‍රයේ අට්ඨ පුඤ්ඤ අභිසන්දාන කියලා සඳහන් වෙන මේ සූත්‍රේම විස්තරයක් වෙනවා මේ පංච දුෂ්චරිතයෙන් වෙන්වීම ගැන. එතකොට එතන සුරා මීරිය මද්දපම දට්ටාන විරෝණි සික්ඛාපදං සමාදියාමි කියන්නේ මේ සුරාපැන් මත්පැන් සහ මද්ද්‍රව්‍ය කියන මේ දෙකෙන් වෙන් වෙලා වාසය කිරීමයි. ඉතින් අස්පන අපිට පේන දෙයක් නේ අපිට. දැන් ආයි මේ හොඳටම පේන දෙයක්නේ මේ මිනිස්සු මත්ද්‍රව්‍ය නිසා සහ මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිසා කරගන්න විනාශ කොච්චර කරගන්නවද විනාශ දවස ගන්න කොච්චර අනතුරු කරගන්නවද බලන්න. මදේ නිසා දැන් කෙනෙක් මත්පැන් බීලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා වාහන පදවල කී දෙනෙක් යට කරලා මරනවා.
වාහන අතර ගතරවස මාද එනවා ඇර නොහෙක්පුුණු කමේනවා හිතර ඊට වස්සේ සීයක් නැතුව කියලා මිනිස්සු අට කරලා මරනවා ඊළඟට ඔය හොරකම් අපචාර දුරාචාර කරන බොහෝ මිනිස්සු මත් පැන් වලින් මත්ද්‍රව්‍ය වලින් තමයි ඒ ප්‍රමාදයට පත් වෙලා තියෙන්නේ පහුගිය කාලේ අර එක්තරා පුතෙක් තාත්තා කෙනෙක්ට අල් මොකද්ද මේ මෝල් ගහකින් ගහලා මැරුවා ඒ මොනවද කසිපු කියලා මත් වෙනවා දැන් මේ විදිහට ගත්තාම මේ සමාජය තුළම අපට පේනවානේ කොච්චර සමගිය නැති වෙලා තියෙනවද කොච්චර මිනිස්සු දහමරා ගන්නවද කොච්චර මිනිස්සු පව් කරනවද මේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිසා කොච්චර දෙමාපියෝ හඬ හැඬු කඳුලින් වාසය කරනවද මේ මත් දරුවන් මත්පැනට මත්ද්‍රව්‍යන්ට යොමු වෙලා කොච්චර බිරිඳවරු හඬ හැඬු කඳුලින් පසුනන තමන්ගේ සැමියා මත්පැනට මත්ද්‍රව්‍යන්ට යොමු වෙලා කොච්චර ගෙවලට සමගිය නැති වෙලා තියෙනවද කොච්චර සමාජයේ අඩදබර ඇති වෙලා තියෙනවද කොච්චර හීදේවි ළඟ වෙලා තියෙනවද කොච්චර මිනිස්සු මිනි මරාගෙන තියෙනවද කොච්චර පාපෙහි නියලෙනවද මේ මත්පැන් මත්ද්‍රව්‍ය නිසා එනිසා ඒ මත්වීම ගැන එතන කියන්නේ සුරාමීරය මජ්ජපමා දක්කාන වේරමණී සික්ඛාපද සමාධිය එහෙම නැතුව මේ කාමෙන් මත්වීමක් ගැන නෙවෙයි එතන කියන්නේ මොකද කාමෙන් මත් වෙන්න එපා කියන එක බුදු පියාණන් දේශනා කරන ලෝකෝත්තර නිර්වාණ මාර්ගය කාමෙන් දුරස් වෙන්න කියන එක කාමෙන් ඈත් වෙන්න කියන එක ඒ ගිහියන්ට දේශනා කරපු නැත්නම් ගිහි නිත්‍ය සීලයක් වශයෙන් දේශනා කරපු පංචශීලයේදී මිනිසුන්ට කාමෙන් මත් වෙලා වැරදි කරන්න එපා කියන ශික්ෂාපදේ බලලා දෙන්නේ තුන්වෙනි ශික්ෂාපදේ හැටියට. තාලේක සූත්‍රයෙන් බලන මම කිව්වේ ලෝතුරු බුද්ධ වන්දනා පුත්‍රට අතුලත් කරලා තියෙන කාරණා. ඒකෙදි තමයි කියන්නේ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියා. ඒ කියන්නේ දැන් ගිහියන්ට කාමයේ හැසිරෙන්න පුළුවන්, කාම සමාචාරය දෙන්න පුළුවන්. යම් පුරුෂයෙක්ට සම්මත ක්‍රමයක් තියෙන සමාජීය ක්‍රමයට අනුකූලව පිටිතක් සමීප වශයෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. එතනක් කාමයේ හැසිරීමක් තියෙනවා. ඒක පාකින් වෙන බුදු පියාණන්ගේ ලෝක සම්මුතිය තුල. ඒක ලෝකේ ගමන් කරන සුගතිය ගමන් කරන කෙනාට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. හැබැයි කාමයන් ඇසුරෙහි දුරාචාර අවශ්‍ය නැහැ. ඒ දුරාචාරය දක්වන කොට අන්න බුදු පියාණන්ගේ පෙන්වන විතර කාමී කාම මිත්‍යාචාරයේ යටතේ පෙන්වන්න දසා 11 ආකාරයක් අන්න සාලේක සූත්‍රයේ ඇසුරෙන් එකක් දක්වලා කි ලෝතුරු බුද්ධ වන්දනා පොතේ. මාතුරක්කිතා පිතුරක්කිතා මාතුපිතුරක්කිතා භගිනිරක්කිතා භාතුරක්කිතා යන දිවසේ මව රකිනිස්සය පියා රකිනිස්සය මව විසින් රකිනිස්සය පියා විසින් රකිනිස්සය මව පියා දෙදෙනා විසින් රකිනිස්සය සහෝදරයා විසින් රකිනිස්සය සහෝදරිය විසින් රකිනිස්සය හොමම යන අන්තිමට ඊළඟට ස්වාමී රක්කිතා සස්සාමිකා කියන්නේ ස්වාමියෙක් ඉන්න ස්ත්‍රිය සපරි දණ්ඩා දඬුවම් විදින ස්ත්‍රිය ධම්ම රක්කිතා ධර්මයේ රකිනිස්සය මෙහිනාසලාදී ඊළඟට හොමම ගියා අන්තිමට අර මල් මාලයකින් විවාහ ගිවිසුමක් ඇති කරගෙන තියෙන ස්ත්‍රිය දක්වාම ස්ත්‍රී 11 දෙනෙක් ගැන දක්වල මේ අය සමග මෛත්‍රුණ ධර්මයේ යෙදෙන එක. එහෙම නැත්නම් යම් කිසි ආකාරයකින් සංසර්ගයන් පවත්වන එක. අන්න කාම විචාරයට ඇතුළත් කියලා බුදු පියාණන් සාලීයක කියන සූත්‍රය දක්වන. ඉතින් ඒ නිසා බුද්ධ වචනේ අපිට උමනා විදියට වෙනස් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ කාම විචාරය හැටියට පෙන්වා දෙන්නේ ඒයි. ඔන්න අරන් බලන්න සාලීයක සූත්‍රය. නමත් එක්කම දිනන ලෝතුරු බුද්ධ වන්දනා පොතේ දාලා ඉතින් එතකොට එතන පැහැදිලිව පෙනෙනු මේ ගම්බැසියන්ට කාම මිත්‍යාචාරය කියන්නේ මෙයයි සුරාමේරය කියන්නේ මෙයයි යන අදවසින් මේ අකුසලයන් විග්‍රහ කරනවා උන්වහන්සේ මේ ගම්බැසියට. ඉතින් ඒ නිසා ගිහියන් හැටියට කාම සමාචාරය දෙන්න පුළුවන්. කාම විසමාචාරය දෙන්න තහනම් නෙවෙයි කාම විසමාචාරය දෙන එක කාටවත් තහනම් කරලා නැහැ. ඕන කෙනෙක්ට කාම විසමාචාරය දෙන්න පුළුවන්. හැබැයි පෙන්වා දෙනවා මෙන්න විපාක මෙන්න නිරේතයි යන්නේ මෙන්න සතර පායටයි යන්නේ මිගිනි අපායට යන්නේ ගිනි ගොඩේ පැහෙන්න වෙන්නේ ඒ නිසා කාම විසමාචාරය දෙන එක පාපයක් කාම සමාචාරය දෙන එක පාපයක් නොවේ නිසා කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියා එතකොට කාමයන්හි මිත්‍යාචාරයන්හි දෙන්නේ කාමයේ ඇසුරින් මිත්‍යාචාරයන්හි දෙන්නේ කියන එකයි එතන ශික්ෂාපදේ නැතුව කාමයේ හැසිරින් නැහැ කියන එක නෙවෙයි හැබැයි ලෝකෝත්තර නිර්වාණ මාර්ගයට එනකොට කාමයේ හැසිරීමක් නැහැ එහෙනම් කාමෙන් මත් වෙන්නේ නැහැ කියන එක අදාළගෙන තුන්වෙනි ශික්ෂාපදේ. තුන්වෙනි ශික්ෂාපදේ. එතකොට එතන කාම මිත්‍යාචාරය වෙන්නේ අර ස්වභාවික ඉක්මවල යන්නේ. එතකොට දැන් අපි මේක ගැඹුරට ස්ත්‍රියක් සහ පුරුෂයෙක් යන මේ සම්බන්ධය තුළයි කෙනෙක් මේ රූපයෙන් ඉහළම ආස්වාදයක් විඳින්නේ. සද්දෙන් ඉහළම ආස්වාදයක් විඳින්නේ. ගන්ධයෙන් රසයෙන් ස්පර්ශයෙන් කියන මේ පංච ආකාරයෙන්ම
අර ඉත්තකාන්ත මනාප ප්‍රිය කාමූප සංහිතා කියන ගුණයන් ඉහලින්ම අත්දකින්නේ පුරුෂයෙක් ස්ත්‍රියක් තුළින් ස්ත්‍රියක් පුරුෂයෙක් තුළින් මාතා පුත්තික සූත්‍රයේ අන භාගතුන් වහන්සේ දේශනා කරේ ඒකමයි මේ පුරුෂයාගේ හිත හාත්පසින්ම ස්ත්‍රියගේ රූපයේ සද්දේ ගන්ධේ රසයේ රූපයේ සද්දේ ගන්ධේ රසයේ ස්පර්ශයේ තුලින් වෙලා ගත්තේ ස්ත්‍රියගේ හිතත් එහෙමයි පුරුෂයා සම්බන්ධයෙන් රූපයේ සද්දේ ගන්ධේ රසයේ ස්පර්ශයේ කියන පසාකරෙන් පුරුෂයාවත් වෙලාගෙන ඉන්නේ ස්ත්‍රිය හිත විසින් එහෙනම් අර පංචකාමී ඉහළම අවස්ථාවක් විදිනවා මේ කාම සමාචාරය තුළ ස්ත්‍රී පුරුෂ සම්භෝගයේ තුලින් එහෙනම් එතනදී අන්න මත් වෙලා නින්නේ එහෙනම් ඒ මත්වීම උපරිම තැනට ගියාම තමයි අර විසමාචාරය දක්වාම යන්නේ. එතකොට තමන්ගේ බිරිඳ විතරනේ අනුන්ගේ බිරිඳන් කර අනුන්ගේ බිරිඳන් කරත් යනවා. ඒ නිසා එතනදී ගිහියෙක්ට කාම සමාචාරය ඇතුළේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පරිහරණය කරන්න ඒ කාමයන්හි ආස්වාද විඳින්න මේ ප්‍රශ්නයක් නැහැ. එහෙම ගත්තොත් එහෙනම් මිනිස්සු මොන කාමයක් විඳින්නේ? බුදු පියාණන් වහන්සේ සක්‍රීති රජුරෝ විඳින සප්ත රත්නයක් පහල කරගත්ත සක්‍රීති රජුරෝ විඳින කාමය සක්‍රීති රජුරුවන්ගේ කාමය අතට ගත්ත පුංචි ගල් ගැටයකට උපමා කරලා දෙවියන්ගේ කාමය උපමා කරනවා හිමාල පර්වතයේ එන දෙවියෝ අප්‍රමාණ කාමයක් විඳින සක්‍රදීන්ද සෝවාන් පුද්ගල සෝවාන් දෙවි කෙනෙක් ඒ දෙවියෝ අප්‍රමාණ කාමයක් විඳින මිත්‍යා දෘෂ්ටි ඉඳගෙන කාමයේ අත්ින්දයි තමයි නිරවලට යන්නේ සම්‍යක් දෘෂ්ටි ඉඳගෙන කාමයක් විඳින දෙවියෝ ඕන් තරම් ඉන්න සක්‍රදීන්ද හොල්මු උදාහරණ අනන්ත වර්ණ දිව්‍ය රාජයාට ඕන් තරම් ඉන්නවා සෝවාන් පල්ලාවි දෙවියෝ ඒ ඕල්තරම් කාමයක් තියෙනවා මොන මනුෂ්‍ය ලෝකේ වගේ නෙවෙයි මනුෂ්‍ය ලෝකෙ කිසිදයි දිව්‍ය ලෝකෙ බිරින්දාරු සිය ගණන් දහස් ගණන් ඉන්නේ සුරංගනාව සාමාන්‍ය අයත් නෙවෙයි අතිශය ස්වරූපී සුරංගනාව එහෙනම් දිව්‍ය කාමී කියන්නේ කොච්චර ඉහළ එකද එතකොට එහෙනම් දෙවියෝ කියන අය ඒ කාම සමාජාරයේ තියෙන සක්‍ර දෙවියන්ලා කියන්නේ කවුද සෝවාන් පුත්කලි සෝවාන් දෙවි කෙනෙක් එහෙනම් සෝවාන් දෙවි කෙනෙක් කාම මිත්‍යාචාරයේ දෙයට නෑ හැබැයි සක්‍ර දෙවියන්ට බිරින්දාරු දහසක් ඉන්නේ එතකොට කාට හරි කියන්න පුළුවන් නම් සක්‍රදේවින්ද කාමීත්‍යාචාරය දෙනවා කියලා. කාමී මත්තලේ ඉන්නේ කියලා හොඳටම. එහෙම කක් තියනද නැහැ සෝවාන් පල්ලාවිද කෙනෙක්. සක්‍රදේවින්ද. ඒ අය ලබන ඒ පුණ්‍ය මහිමයන් අනුව ඒ අයට ලැබෙන කාම සම්පත්තියේ අඩු වැඩිකම් තියෙන්න පුළුවන්. මිනිස්සු වශයෙන් ගත්තත් හැමෝටම එක මහා සමාන කාමයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ අසකරණාසී දිවසරින මාස පිනවීම කියන එක ලෝක සම්මුතිය තුළ ඒකට ඉඩක් තියෙනවා සමාචාර. විසමාචාරයටයි වැටවැඳලා තියෙන්නේ මොකද විසමාචාරයෙන් තමන්ට තනුන්ට අවඩක් සිද්ධ වෙන නිසා. හැබැයි තමන්ට තනුන්ට අවඩක් සිද්ධ නොවන ආකාරයෙන් යමෙක්ට සුගතිය තුල කාම සමාචාරයේ ඉඳින්න ඉඩක් තියෙනවා. ඒකත් නැති කරොත් එහෙම සුගතිය වාසය කරන්නත් බැරි වෙනවා. ඒ නිසා එදාට ගෙන යන්නේ නම් නැති වෙනවා. මොකද නිවන් දකින්නත් බැරි නා. මොකද ඊළඟට කරන්න තියෙන්නේ? නිවන් දකින්න හේතු නැහැ. නිවන් දකින්න අවශ්‍ය කරන ප්‍රත්‍ය නැහැ. දැන් මොකද වෙන්නේ? दिव्य लोक सप्तम स्वर्ग काम सुहाट रूपावचर ब्रह्म सुटोचर ब्रह्म सुय එනිසා ලෝකයේ තුල යම් කිසි හැපයක් තියෙනවා. ඒක ඇවිල්ලා අර රාග සංපාසයේ සකස් වෙන එක බවක් සකස් වෙන හැපයක් බව හැබෑව. හැබැයි ඒක මායාවක් බවත් හැබෑව. හැබැයි සුගතිය තුල ඒ හැපේ විඳින්න සත්‍යයට උරුමයක් අයිතියක් තියෙනවා. මොකද ලෝකේ යන අයට ඒ හැපේ විඳින්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ ඒකේ පාදුවේ නේ. ඒක කිව්වේ පිං කරලා අනුතන සුගතියකවත් ඉපදියල්ල කියලා. නිරේට වැටෙන්නේ නැතුව. සතර පායට යන්නේ නැතුව. ඒසා කාම සමාචාරය තුළ ඇසකරනාසයේ දිව ශරීරයේ මනස පිනවන්න ලෝක සත්‍යයට ඉඩක් තියෙනවා නැත්නම් විසමාචාරයටපත් වෙනවා එහෙනම් ඒක තහනම් කරපු ශික්ෂාපදේ තහනම් කරා කියන්නේ ඒකේ තියෙන විපාකේ පෙන්වලා දීලා ඒ පුද්ගලයා තුළ යම්කිසි ශික්ෂණයක් ඇති කරන්න පනවපු ශික්ෂාපදේ තමයි තුන්වෙනි ශික්ෂාපදේ පස්වෙනි ශික්ෂාපදේ පනවලා තියෙන්නේ සූරාව මත්පැන් සහ මේරේ මද්ද්‍රව්‍ය කියන දෙකෙන් මේ මනුෂ්‍යයන් ඈත් කරලා සිහි බුද්ධිය ඇති යහපත් මනුෂ්‍ය බවට පත් කරන්න ගන්න.